ෆිස්බුක් හරහා ගැහැනු දරුවන් විනාශ වෙන කාලයක් කියන නිල්මිනී තෙන්නකෝන් සමග කරපු සංවාදයක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. එය සුවහසක් රසික රසිකාවියන්ගේ මහමෙරක් තරම් වූ ආදරය අසීමිත ලෙස ලබන තාමත් පුංචිතිරේ බබලවන නිල්මැණිකයි. ඉදා වාගේම අදත් ඇගේ මනබඳින රංගනයෙන් තිරය ඔපවත් වෙද්දී ඊවට එක්රොක් වන පිරිස නම් අතිවිශාලයි. ජීවිතයේ අප්‍රමාණ දුක්කම් කඩලු පසු කරන් පැමිණි ඇගේ ජීවන ගමනේ සුවඳැති කුසුම අද්දර සැනසුම් සුසුම් අද ඈ හෙළන්නේ කඳුළු පරදා ලැබූ සතුට සමගයි. කොහොම හරි ඇය නිල්මිණි තෙන්නකෝන්, ඔබෙත් මගේත් ආදරය දිනු පුංචි තිරේ නිලි රැජින කාලෙකට පසු සතියන්ත පුවත්පතක් සමග ඇගේ අලුත්ම තොරතුරු මේ විදිහට බෙදා හදාගෙන තිබුණා. මේ එහි උපුටා ගැනීමයි. ඉතින් නිල්මිණි, මුලින්ම කියන්නකෝ ඔබේ අලුත්ම කලා කටයුතු ගැන. ගොඩක් නිර්මාණ කරලා තියෙනවා. ටෙලි නාට්‍යෙම 18ක් විතර. චිත්‍රපට දෙකක් තියෙනවා. මේ නිර්මාණ ප්‍රමාද වීම හිතට විශාල දුකක්. ඔබ ටිකක් කලකිරීමින් වාගේ. අපේ කලාවට සිදුවෙන මේ අවාසනාවන්ත ඉරණම ළඟ අප්‍රමාණ කනගාටුවක් හිතේ තියෙනවා. මම ව්‍යාපාරයක් කරන බව ඇත්ත. නමුත් කලාකරුවන් ජීවත් වෙන්නේ කලාවෙන්. සත පහකට වැඩක් නැති විදේශ ටෙලි නාට්‍යය නිසා අපේ කලාකරුවන් අසරණ වෙලා. රටේ වාතාවරණයත් සුබදායක නැති නිසා හැමෝගේම කලා කටයුතු නතර වෙලා. මේක ප්‍රවීණ කලාකරුවන්ට වැඩ නැතුව ගෙවල් වලට වෙලා හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මෙවන් පසුබිමක ඔබටත් විවේකයක් ලැබිලා ඇති නේද? ඇත්තටම විවේකයක් නම් මට නැහැ. හැමදෑමත් මට වැඩ. ළඟදි අලුත් නිර්මාණයකට නුවර ගිහින් රූපගත කිරීම ඉවර වෙලා ගෙදර ආවේ. දවස ආරම්භ වෙන්නේ කලාලෝයේ වැඩත් සමගයි. මගේ බියුටි සැලොන් එකෙත් වැඩ පිරලා තියෙන නිසා විවේකය මට අඩුයි. හැබැයි හිත අනිද්දා ඉඳලා නම් ටිකක් විවේක ගන්න ඉන්නේ. දුව උසස් පෙළ විභාගයට ලියනවා මේ අවුරුද්දේ. ඒ වෙනුවෙන් මට අනිවාර්යෙන් විවේකය ඕන වෙනවා. උසස් අධ්‍යාපනය හදාරන්න තරම් ඇය දැන් ලොකු වෙලාද? ඒකනේ මටත් හිතාගන්න බෑ. දරුවෝ හැමදාම චූටියට අපි ළඟ දැවටි දැවටි ඉන්නවා නම් අපි ආසයි. ඒත් මේ සබඳතාවට අපි ඉඩ දෙන්න ඕනේ. දුව දිහා බලාගෙන ඉන්නකොට වෙලාවකට ඇස් තෙත් වෙනවා. මේ මැණිකම මේ තරම් දුරක් ගේන්න මම තනිවම මොනතරම් වෙහෙසක් මේ ජීවිතේ අරගෙන ඇතිද? ඔබ ලැබූ අත්දැකීම් තුලින් ඔබ දීනිය දිහා අලුත් ඇසකින් බලන හැඩයි. ඇත්තටම ඔව්. කිසිම කෙනෙකුගෙන් රුපියලක්වත් අරගත්තේ නැතිව මගේම දහඩිය මහන්සියෙන් දුව මම උස්මහත් කළේ. මම නිතර උත්සාහ ගන්නේ මට සිදු වූ ඉරණම දුවට අත් නොවෙන්න දෙන්නයි. අපි දෙන්න හොඳ යාළුවෝ වගේ. මගේ ජීවිතයේ බොහෝ දේවල් දුව දන්නවා. එයා හරි බුද්ධිමත් දරුවෙක්. මට හිතෙනවා මටත් වඩා එයා ජීවිතය පිළිබඳ දරන අදහස් හා ආකල්පවලින් ඉන්නේ ඉරියින් කියලා. පාසලේ අනිත් දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා ගැන උනත් දුව කියන්නේ අම්මේ. සැහැල්ලුවෙන් ඉගෙන ගන්න තියෙන කාලේ ඔළුවට අනවශ්‍ය බරක් ඒ අය අරන් තියෙන්නේ කියලා. එහිම දරුවෙකුගේ හෙට දවස ගැන බයක් නෑ නේද? ඔව්. ඇයටත් ආදරය දැන්න දවසක් එයි. අනිවාර්යෙන් දුව මට ඒ ගැන කියයි. දුව මොකුත්ම සංගවන කෙනෙක් නෙමේ. ඇය දන්නා අම්ම විඳපු දුක්ගිනි කන්දරාව. රූගත කිරීම වලට යද්දි දුවගේ ආරක්ෂාව හදන්නේ කොහොමද? මම මගේ කෙල්ලව එක මොහොතක් පිටතනක තියලා යන්නේ නැහැ. අඩුම තරමේ සර්වන්ට් කෙනෙක්වත් බාර දෙන්නේ නැහැ. මගේ අම්මා ළඟ තියලා සියලුම වැඩවලටම මම යන්නේ. ළමයින්ව ඇහිපිල්ලම් යට තියන් හදන්න ඕන කාලයක් මේ. දැන් බලන්න මේ Facebook කරහා ගැහණු දරුවෝ විනාශ වෙන කාලේ අඩ නිරුවත් ෆොටෝ දානවා. දෙයියනේ අම්මලා ඉන්නේ ඇස්කන් පියන්ද කියලා හිතෙනවා. දුවගේ අනාගත සහකරුවා ගැන ඔයා දකින හීනය. ඒ සඳහා තව කල් තියෙනවා. සියල්ලට පෙර ඇය හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි. මහත්මා ගුණ ඇති මවට විරිඳට ගරු කරන පුතෙක් මතුලින්නක මගේ ප්‍රාර්ථනයයි. හොඳ පිරිමි ළමයෙක් හොයනවා කියන්නේ කලුනික හොයනවා වගේ වැඩක්. අද ඉන්න පිරිමි ළමයිද කියලා වෙලාවකට හිතෙනවා. කරාඹු දාපු, කොණ්ඩේ වවපු කොල්ලෙකුට නම් කවදාවත් මගේ දුව දෙන්නේ නැහැ. සංවාදී උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්. කාලයකට පසු සංවාදයකට එකතු වුණ
නිල්මිනී තින්නකෝන් දරන අදහස් ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.